ආයතන දෙකකට එකිනෙකට වෙනස් මිනගණන් වලට ටෙන්ඩරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට අසත්‍ය හෝ අසාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබෙන බව තමයි විපක්ෂයේ අදහස. කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මේ සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා කියලා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉතා පැහැදිලි පිළිතුරක් එවලා තියෙනවා වෙනි අනුමැතිය ලබා දී නොමැති බව. දෙක මේ ස්වදේශීය සමාගමෙන් විදුලි බලය මිලදී ගැනීම සඳහා නිශ්චිත ගාස්තු චක්‍ර කැබිනට් පත්‍රිකාවට අමුණලා තියෙනවා. විජාතික සමාගමේ ඇමුණුමක් තිබෙන බව සඳහන් කරාට ටැරිෆ් මොනවද කියන එක ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළා නෑ කැබිනට් මණ්ඩලයට. දැන් මෙගවෝට් 300ක LNG බලාගාරයක් ඉදිකරන්න ටෙන්ඩර් කැඳවලා බලාගාර දෙකක් සඳහා අනුමැතිය දෙනවා. ටෙන්ඩරේ දිනපු පාර්ශ්වයටත් දෙනවා, ටෙන්ඩරේ පරාද වෙච්ච පාර්ශ්වයටත් දෙනවා. විදුලි බල පනතේ 43 වගන්ති අනුව එසේ කරන්න නීත්‍යානුකූල අයිතියක් නැහැ. කුමන හෝ නිලධාරී පිරිසක් මේ කැබිනට් පත්‍රය සකස් කිරීම තුළින් කැබිනට් මණ්ඩලය නොමග යවීමකට භාජනය කරලා තියෙනවා නම් ඒ නිලධාරීන් කවුද කියන එක පිළිබඳ පරීක්ෂණයක් කළා රටට හෙළිදරව් කළා අවශ්‍ය දැනුවම් පැමිණීමේ කාර්ය කළා අපි කියනවා පූර්ණ අපක්ෂපාත පරීක්ෂණයක් කිරීමකින් තොරව මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම අත්තිටවන ලෙසට අපි ඉල්ලා සිටින්න කැමැති වෙනවා.